පන්සල් නැකතකින් බැසිල් වැඩල්ලයි. සනත් ගෙව්ව බිල නාමල් දන්නෙත් නෑ. සජිත්ගේ පාටියේ වෙන්ඩ ජනාධිපති ගින්නක්. ඇමති කංචන අලි සබ්‍රගේ මල්ලිව පන්නයි. දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. පන්සල් නැකතකින් බැසිල් වැඩල්ලයි. පොහොට්ටු පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ උන්නායමත් පුවත් මවන්නෙක් වෙලා. බැසිල් කියන්නේ දේශපාලන ගේම් කාරයෙක්. එක අයි කතා දෙකක් නෑ. බැසිල් ආවට ගියාට දේශපාලන ගේම් ගහන කෙනෙකුත් නෙවෙයි. කල්යල් බලලා දේශපාලන ගේම් ගහන කෙලිකාරයෙක්. බැසිල් මේ ළඟදි ජනාධිපති වික්‍රමසිංහව රහසිගතව හම්බ වෙලා තිබුණා. ජනාධිපති රට යන්න කලින් තිබුණ මේ හමුවේදී සෑහෙන දේශපාලන තීන්දුව తీරණ ටිකක් අරගෙන තියෙනවා. බැසිල්ගේ ගණන් හැදිරුණට අනුව තව අවුරුදු 10කට 15කටවත් පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් බිහි කිරීමේ අවස්ථාවක් නැති බව පෙනී ගොස් ඇති නිසා ශක්තිමත් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම තමයි බැසිල්ගේ සැලසුම වෙලා තියෙන්නේ. දේශපාලන ආරංචි මාර්ග කියන විදිහට තමුන්ගේ අලුත්ම දේශපාලන තියරිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමේ පසුබිමේ තියෙන්නෙත් බැසිල්ගේ මේ සැලසුම. ඒ අනුව බැසිල්ගේ යෝජනාව වෙලා තියෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ අවස්ථාවේ ඇති හොඳම විකල්පය කියලා. මේ වන විටත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් යම් යම් නඩු තීන්දුව දී ඇති නිසා ජනමත විචාරණයක් හරහා ඒ අහෝසි කිරීම පහසු බවත් විධායක ක්‍රමය අවශ්‍යද නැද්ද කියලා එවිට ජනතාවගෙන් ඇසිය හැකි බවත් බැසිල් එහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණා. ඊට පස්සේ අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයකට යා හැකි බවත් එහිදී බැසිල් ජනාධිපතිවරයාට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ අනුව බැසිල්ගේ ගේම හරි පැහැදිලි. විධායක ක්‍රමය අහෝසි කරන බවට යෝජනාවක් ගෙනාවත් ඊට විරුද්ධ වීමට සමගි ජන බලවේගයටත් ජනතා විමුක්ති පෙරමුණටවත් නොහැකි බව බැසිල් දන්නවා. අනතුරුව පවත්වන මහමැතිවරණයේදී එජාපය සහ පොහොට්ටුව එක්ව හෝ තනි තනිව තරඟ වැදී පාර්ලිමේන්තුව ඇතුළේ ගේමක් ගහන්න පුළුවන් බවයි බැසිල්ගේ විශ්වාසය. තුන්කල් බලා බැසිල් ජනාධිපතිව හම්බ වෙලා මේ දේශපාලන බෝම්බය පත්තු කළේ ඒ නිසා බවයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ. ඒ කතාවල ඇත්ත බොරු මොනව වුණත් ඔන්න ආයෙමත් බැසිල් ගේමට බැහැලා. දැන් ආයෙත් පන්සල් ගානේ ගාටන්නත් පටන් අරගෙන. පාමංකඩ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති හා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ඉදිකරන ලද දානශාලාව, භාවනාශාලාව සහිත ආවාස ගෘහය විවෘත කිරීම සහ උන්වහන්සේගේ 80 වන ජන්මදිනයට ආශිර්වාද කිරීම වෙනුවෙන් තිබුණු දානමය පින්කම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂත් සහභාගී වෙලා. බැසිල් පන්සලට ගිහිල්ලා තිබුණේ එයාගේ ආවතේවකාර නඩෙත් එක්ක. ඒ කියන්නේ මහාචාර්ය රංජිත් බණ්ඩාර, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, මධුර විතානගේ, ප්‍රදීප් උඳුගොඩ වගේ මන්ත්‍රීවරු සෙට් එකත් එක්ක. මතකද යහපාලන ආණ්ඩුව වෙලාවේ මහින්දත් ඔය වගේ පන්සල් ගිහිල්ලා තමයි වැඩ ඇල්ලුවේ. ඒ කියන්නේ මහින්ද අයියා ගිය පාරේද බැසිල් මල්ලියන්නේ. බලාගෙනීමකෝ. සනත් ගෙව්ව බිල නාමල් දන්නෙත් නෑ. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත නාමල් රාජපක්ෂගේ ලයිට් බිලක් ගෙවලා කියලා ඔන්න ඒ සෝෂල් මීඩියාවල ලොකු කතාවක්. සනත් නිශාන්ත බිල ගෙව්වා කියලා නාමල් දන්නෙත් සනා කෝල් එකක් දීලා කිව්වට පස්සෙලු. සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් විදුලි බිලක් ගෙවීම ගැන තමා දැනගත්තේ සනත් නිශාන්ත අමාත්‍යවරයා විසින් තමාට දුරකථනයෙන් දැනුම් දුන්නට පස්සේ කියලා නාමල් රාජපක්ෂ කියනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් සනත් නිශාන්ත විසින් ගෙවන ලද විදුලි බිල් පතක් ගැන සිදු කළන ලද විමසීමකදී. කොහොම වුණත් නාමල් නම් කියන්නේ තවමත් විදුලි බිලක් තමන්ගේ නමට ලැබිලා නැහැ කියලා. ඒ කිව්වත් වගේ සනත් නිශාන්ත විදුලි බල මණ්ඩලයට ගිහිල්ලා අහලා බැලුවම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නමට කිසිදු විදුලි බිල් පතක් නැහැ කියලා. නමුත් විවාහ මංගලෝත්සවයට අදාළව තිබූ බිල් පතක් සනත් නිශාන්ත ගෙවලා ඇවිල්ලා. ත්‍රස්තවාදය තුරන් කිරීම සහ රට සංවර්ධනය කළ විශිෂ්ට නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරව සහ කෘතගුණ පළ කිරීමට මෙම බිල්පත ගෙවා දැමුවා කියලයි සනත් නිශාන්ත නම් කිව්වේ. ඒ විතරක් නෙවෙයි, අදාළ විදුලි බිල ගෙව්වේ තමන්ගේ ඉස්සන් ගොවිපලේ ආදායමෙන් කියලත් සනත් කියනවා. මේ ආකාරයෙන් රටේ සාමාන්‍ය ජනතාව පිළිබඳවද ඔබතුමාට දුකක් දැනෙන්නේ නැද්ද වගේ ප්‍රශ්නත් එතනදී අහලා. ඒත් ඉතින් අපි දන්නවනේ මේ දේශපාලන උත්තමයෝ ජනදුක ගැන තැවෙන තැවිල්ල ගැන. සජිත්ගේ පාටියේ වෙන්න ජනාධිපති ගින්නක්. දුරකතන පාටියේ
දියයට ගින්න එන්න එන්න වැඩි වෙලාලු. ඒකට හේතුව ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නෙක් පක්ෂයෙන් උඩට එන්න අරන් නිසාලු. එක්කෙනෙක් නායකතුමාලු, අනිත් කෙනා කාලයක් ආරක්ෂකාංශයට නායකත්වය දුන්න කෙනාලු. ඉතින් මේ දෙවණියට කිව්ව කෙනා රට වටේම යනවලු ඊළඟ පාලකයා වෙන්න. මේක නායකතුමාටයි එයාගේ කණ්ඩායමටයි අල්ලන්නේ නැල්ලු. මේ ගැන නායකතුමා විටින් විට වක්‍රව අවවාදත් කරලලු තියෙන්නේ. ඒත් එයා ඒව අහන්නේ නැල්ලු. කොහොම හරි දැන්නම් දෙන්නම ණයයි මුගටේ වගේලු. දැන් දෙන්නට දෙන්න දිය යටින් සටනලු. මොනව වුණත් අර ආරක්ෂක ලොක්කට ගොඩක් අය අසතුටු නිසා දිය යට සටනින් එතුමා පරදී කියලාලු ගොඩක් අය කියන්නේ. අනේ මන්දා, මේ වෙන්න ජනාධිපති උෂ්ණය ඉහට ගැහුවොත් නම් ලේසි නෑ වගේ. ඇමති කංචන අලිසබ්‍රගේ මල්ලිව පන්නයි. අමාත්‍ය කංචන විජේසේකර පහුගේ කාලේ විපක්ෂයේ එක්ක වගේම වෘත්තීය සමිතිය එක්ක ගේම ඉල්ලගෙන පුවත් මැව්වා. ඔන්න ඒ අස්සේ කංචන ඇමති ගැන තවත් ආරංචියක්. ඒ අමාත්‍ය කංචන විජේසේකර සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් ඔවයිස් අතර පවතින අභ්‍යන්තර ගැටුම් උත්සන්න වෙලා කියලා. අදාළ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට ඇමතිවරයා තීරණයක් පවා අරගෙනලු. ඒ අනුව බොහෝ දුරට මේ සතිය තුළදී සභාපතිවරයා එම තනතුරින් ඉවත් කරන්න ඉඩ තියෙනවා කියලයි දැනගන්න තියෙන්නේ. හැබැයි මෙතනදී පොඩි අවුලක් වෙලා තියෙන්නේ. ඔය කියන සභාපති මොහොමඩ් ඔයිස් කියන්නේ ඇමති අලිසබ්‍රගේ සහෝදරයෙක් වෙච්ච එක. ඒත් සාගලගේ හයිය අරගෙන මේ ගේම දෙන්න යනවා කියලයි ආරංචිය. ඔන්න ඒ අස්සේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවය කළ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් මේ වන විට සයිනොපැක් ඉන්ධන සමාගමේ රැකියාවලට බඳවාගෙන කියලත් කතාවක් යනවා. එහි ආසන්නම සිදුවීම වෙලා තියෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයෙක් ලෙස සේවය කළ සුසන්ත ද සිල්වා සයිනොපැක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස බඳවාගෙන තිබීම. මේ ඊයේ පෙරේදවයේ පෙට්‍රල් ටික දීපු එක අස්සෙත් ගේම් පිට ගේම් තිබුණා කියන කතාවේ ඇත්තක් නැත්තේ නෑ කියලා හිතෙන්නේ මේ වගේ කතා අහනකොට. රට ගොඩ දාන්න වගේම ලෝක බලවතුන් හැසිරෙන්න ඕන කොහොමද කියලා ජනාධිපති වික්‍රමසිංහ ලෝකෙ වටේ යනවා. දේශන, සමුළු, සම්මන්ත්‍රණ, සාකච්ඡා ඉවරයක් නෑ. ඒ ඔස්සේ ආණ්ඩුවේ වගේම විපක්ෂය ඇතුළෙත් ගේම් පිට ගේම්. ඒ ගැන විස්තර තවත් ඉස්සරහට දෙන්න. එහෙනම් අදට ඔච්චරයි.